රජවරුන්ගේ කාලෙත් ඕනම රජ කෙනෙක් ගෞරවනීය මහා සංඝරත්නයට හිස නැමුවා අපහාම. ඒ අවවාද අනුශාසනා අහපු රජවරුන්ට තමයි රට හොඳින් පාලනය කරන්න පුළුවන්කම ලැබුණේ. දැන් මේ දවස්වල අපිට ඇහෙනවා රට පාලනය කරපු අය කියනවා වරද්ද ගත්තෙත් සිංහල කමට බෞද්ධ කමට යම් යම් වෙලාවේ අපි වරද්ද ගත්තේ එතනින් කියලා. දැනිච්ච එකත් හොඳයි කියලා හිතනවා අපේ හැඳුරුවෝ. දැන් සිංහල කමට බෞද්ධ කමට වග කියන එවෙනුවෙන් ඒ රැක ගන්න ඉන්න රජයක් බිහි වුණේ. අලුත්ගම ආන්දාවල ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනුයි රාජාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මතුගම ශාසනාරක්ෂක බලමණඩලේ ලේකකාධිකාරී පූජ්‍ය මහවැව සුගතසිරි ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි එය සංවිධානය කර තිබුණේ. මෙහිදී පාසල් දරුවන් 50 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදා දීමක් මෙන්ම පැල දහසක් බෙදා දීමක්ද සිදු කෙරුණා. ශ්‍රී ලංකා පුදුචණ්ඩ පෙරමුණේ මාධ්‍ය ලේකම් සංජීව වෙදිරිමාන්න නීතිඥ ප්‍රේමනාත් සි දොළවත් යන මහතුරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. දුටුගැමුණු රජ්ජුරුව එක්ක විජිතපුර සටනේදී ඉස්සරහැම වැඩිය වගේ අපේ හාමුදුරුවනේ මේ මොහොතේ මේ ආණ්ඩු ඉස්සරහැම වහන්සේලා වඩින්ටුමනයි. එතකොට තමයි මේ රටේ සිංහල බෞද්ධයාගේ අධ්‍යාත්මය විසින් ඉල්ලා සිටින මාතෘභූමිය අපිට නිර්මාණය කරන්නට හැකියාව ලැබෙන්නේ. මේ ගම්වල ඉන්න පුංචි දරුපැටවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අපි කළ හැකි දේ කරමු. 2020 පටන් ගන්න පාර්ලිමේන්තු අවුරුදු 5 ඉවර වෙන්න ඉස්සෙල්ලා මේ රටේ මේ මොහොතේ දේශපාලකයාගේ ප්‍රමුඛ වගකීම්වල ඉහළම ලියන්න මම කැමතියි. මේ රටේ ඉන්න අහිංසක දුප්පත් මිනිසුන්ගේ ජීවිතවලට වග කියන්න කියලා. බුද්ධාගමට තිබ්බ ප්‍රමුඛත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විතරක් සීමා වෙච්ච ස්වරූපය අද වෙනකොට අවසන් වෙලා තියෙනවා. දැන් මං එන්න ටික වෙලාවකට ඉස්සෙල්ලා මට දුරකථන ඇමතුමක් ලැබුණා. අපි හාමුදුරුවන්ට මේ වෙනකොට දෙනවා ත්‍රිපිටකය සම්පූර්ණයෙන්ම ඇතුළත් ටැප් පරිගණකය. ওই ටැප් ටික ඇවිල්ලා තියෙන වරායට. පහුගිය කාලේ අපේ හාමුදුරුවනේ බුදු හාමුදුරුවන්ගේ පිළිම ටික බුරුවෙන් ගෙනාම බදු ගැහුවා. ටැක්ස් එකක් ගැහුවා. ලක්ෂ 17ක දැන් ටැක්ස් එකක් ගහලා මේ ටැප් ටිකට. ඒ පාර එන ගමම හයිවේ එකේ මහින්ද රාජපක්ෂ මහත්තයාට පණිවිඩයක් ආපු ගමන් ඒක අයින් කරන්න කියලා එහෙමම ලියුමක් ගහන්න. ඒ නිසා අපිට අද සතුටු වෙන්න පුළුවන්. එහෙම පාලකයෝ ටිකක් තමයි ආපහු බිහි වෙලා තියෙන්නේ.